චන්දයක් ඇත්තටම මේ පාරවත් නියපොතු දිනේට චන්දේ තියෙන්නේ. රටේ තිබුණ වර්තමාන ආර්ථික තත්ත්වයත් සමග සියලුම සංවර්ධන කටයුතු අදාළ වුණා. නමුත් අත්‍යවශ්‍යම ගමේ ජනතාවගේ අත්‍යවශ්‍යම සංවර්ධන කටයුතු නතර නොකර ඒවා ඉටු කරන්න අපි ලොකු උත්සාහයක් ගත්තා. ඒ එක උත්සාහයක් තමයි මේක. මං හිතනවා දැන් අද තියෙන තත්ත්වයත් එක්ක රටේ ආර්ථික තත්ත්වය නිවැරදි අතට හැරමින් පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් නුදුරු දිනයකදී පුළුවන් හැකි අවස්ථාවකදී පුළුවන් මෑතකම කාලයකදී විශේෂයෙන්ම මුදල් අමාත්‍යංශයේ මුදා මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමන්ගේ ඒ අවශ්‍ය ප්‍රතිපාදන ටික ලබා දෙන්න හැකියාව ලැබුණ ගමන් මැතිවරණය පවත්වන්න මැතිවරණය කල් දමන්න ආණ්ඩුවක් හැටියට අපි කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ රටේ ජනතාවට ප්‍රාදේශීය සභාවන් පළාත් පාලන ආයතන හරහා කරපු සියලු සංවර්ධන කටයුතු නතර නොකර ඒ විදිහටම ඉදිරියට ගෙනියන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවේ විශේෂයෙන්ම අගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් කැබිනට් මණ්ඩලයත් පාර්ලිමේන්තුවේත් සියලු බලතල තියෙන අපිට ආණ්ඩුවක් හැටියට අපිට අවශ්‍ය වෙනවා ඒ සංවර්ධන කටයුතු ඉදිරියට අරගෙන යන්නේ. ඒ නිසා මැතිවරණයක් පළා විශේෂයෙන් පළාත් පාලන මැතිවරණයක් කල් දැමීම තුළින් පාඩුව ගම්වල ඉන්න ජනතාවට ඍජුවම ගමේ ජනතාවත් එක්ක බද්ධ වෙන යාන්ත්‍රණය දේශපාලන යාන්ත්‍රණය තමයි ප්‍රාදේශ සභාව කියන්නේ. ඉතින් ඒකේ බලය අපිට අනිවාර්යෙන් ලැබෙනවා. ඉතින් ඒකේ මැතිවරණය පවත්වලා නැවත ජය තහවුරු කරගෙන වැඩ බහින්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යෙන් පවත්වන්න ඕනේ. ඉතින් අපි මැතිවරණය කල් දැමීමක් නෙමෙයි වෙන්නේ. මැතිවරණයක් පැවැත්වීම සඳහා අපහසුතාවයක් පිළිබඳව සඳහන් වෙන නිසා තමයි මැතිවරණය පැවැත්වෙන්නේ නැත්තේ. ඇතුව ජනාධිපතිවරයාටවත් එහෙම නැත්නම් ග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවටවත් අවශ්‍යතාවයක් නිසා නෙමෙයි. එහෙම මැතිවරණ කල් දාන්න හැකියාවක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව බැලුවොත් අනිවාර්යෙන් මැතිවරණය පැවැත්විය යුතුයි. ඉතින් මැතිවරණය පවත්වන්න අපි ඕන වෙලාවක ලෑස්තියි.